one. අයි අයිබෝන් නිදෝතුනි ජෙසුපිහිටයි. ඒ මනරම් ගායනයක් එෙක්ක අපි බිහිවිහට අදසේ හමුුව එන්නේ ගරු සිෙසිල් ජොයි පෙරා පූජ ප්‍රසාධීන් වහන්සේ විසි නිර්මිත, දොයිය බෝ නමින් නිකුත්තුුණු කතෝලික දරු නැලවිලිගී සරණය පිළිබඳව කතා කරන්නට අපේ අවදහනය යොමු කරමින්. හ ාව වස ඩ සහන අද රැග ට මත් ෙන් හම ගෞරව ද දවස පි නම් ර ප න්ස ද ට ු ප මහි ම ෙක තු දවස ඩසහනත් එක් ොමදර පේදමිනිම. අපේ වැඩසහන් මාලාවේ දෙන් අපිට ලැබෙන ප්‍රතිාත්ත එක්ක බොහො ආධදරනය ප්‍රචාර ලබෙන වහ මෙය භාවිත කරන්නට පටන්නරගෙනසාහ මෙය අදා අපේ දීපව්‍යාප්ත අපේ පවුල්වල තෙමෝුපියන් කතෝලික අම්මල තාත්තරට බොහෝම ප්‍රයෝජනවත් අත්පුොතක් බවට පත්වෙලා මේ කාරණාවයත් බොහොම සතුටෙන් අපි සඳහන් කරඩ මනයි. අර්දවසේද අපි කතා කරන්නේම දරුවාට නම් තැබීම කියන කාරණාව පිළිබඳව. බොහෝම වැදගත් සුප්‍රගට ප්‍රචාලිත කාරණාව. නමෙන් අපේ අන්‍යතාව පැහැදිි කරනව පිළිබිඹපු කරනවා පියතුමි හැබයි වර්මානය අපි දකි විදිහට මේ දරුවන්ට නම්තියද්ද උත්්චාණය කරනන්නත් අපහු නම් තමයිති. නිසමරලාවට එතින් නහට පියවරක්තිලා හොයන්ගේ පුහම මේ නමට අර්ථයක් නැ. පුතේ නමේ තරම් මකක් දෙ කියලා දුවගින් බපුතාගෙන් යැහුවම දන්නේ නැහැකි නවා ඊට පස්ස විද්තෙක් කරහා හොයලබල පුහාම ඒකට අර්ථයක් ැති නම්. අම්මගේ තාත්තගේ නම්බලකොරු අරගෙන නව සකසලා මෙයාදී විධව ව කාරණාවන්ට පට මුුණ දෙන්න වෙලාද නවා. කොහොද පිහිතුමිනි කිතුරු පසුමත් එක්ක දරවාට නම් තැබීමේ ද සැලකිලිමත් වෙන්න ඕන කරුණු. චතුර දැම් අපි දැම් ගායනා කරන්නට යෙදනු මේ ගීත සරණිය තියන එක ගීතයක කොටසක් න මහිම ගායනා කලෙ. ඒ ධර්මෝපදේශය මේ ගීසරණය සඟවල තියෙන්නේ. ඒක කියන්න දරුවාගේ නම කොයි තරම් වැදගත්ද කතෝලික පවුලකට. දැන් අපිට ඇත්තටම විනිශ්ය කරන්නට බැහැ අනිත් ඇව. මෙතන අපි ඇත්තට මිලක්ක කරලා කතා කරන්න අප කතෝලික දරුවන්ට, නම් තැබීම නාමකරණය කියන මාතෘකා ඇතටම නාමකරණය විල්ලා. අපේ ඉතිහාසය ගත්තඋත්තේම ජාතියක් හැටියට සිංහලි විතරන්න එෙමෙයි ද්‍රවිඩි ජනයාතරත් නමකරණය කියලා කියන්නේ බොහොම හිතල මතල කරපු කාරණාවක්. ඒට විවිධ අන්සවල උපදෙස් පවා ගත්තා. විවිධ ආගම්වල උපදෙස් ගත්තා. තැන් අපිට මේ නමක් තැබීම කියලා ගැන බොහොම සුද්දවන්ත සම්ප්‍රදාය ඒකට අපිට බයිබලීය පදන මක් තියනවා ඔක්කොට විස්සල්ල ඒක කියන්න ෝනි. දෙවියන් වහන්සේ අපි දන්නවා පුරාණ ගිවිසුමේදලා විවිධයව තෝරාගත්ත හම ඒෑගේ නං වෙනස් කරනු උදාහරණයක් අබ්‍රහ්ම බ්‍රහම් වෙනවාන එකක උදාරණයක් එටකොට මේ නම වෙනස් කිරීම තුළ එහිතියෙන ගැඹුරු කාරණාව තමයි නමත් එක්ක මේ පුද්ගලයා වෙනස් වෙන්නට ඕනි. ඔුගේ චරිත ලක්ෂණ වෙනස් වෙන්න ඕන දැයිතින් දෙවන් වහන්සේගේ සැලැස්මට මේ දරුවා දැරි අනුගත වෙන්නට ඕනි. මෝසෙස්කිවවේ දියෙන් ගොඩ ගන්නා ලද ත තේරු මක්තිබුණ එතකොට ඒ මෝසෙස්ගේ ජීවිතයට විතරක් න මේ ඒ දූත ක්‍රියාවලිට ධර්ම දූත ක්‍රියාවලීට කැඳවීමට නම බලපෑවා. දැ මේ අතීතය මේ බයිබලී අතීතය අපට ගොඩක් කලාවට කල්පනාවටේ නෙනෙ හැ. හොඳමූදාහරණය තමයි ගාබ්‍රියල් දේවදූතය දේවමෑනයටට මංගලම්කිී අවස්ථාව මතන ෝගල අන්ට මත ගැදිනේ. නොද කියන්න නමත් දෙනවන දේව පුත්‍රයානන්ට නම දිනවන දැන් අපිට හිතන්නට පුළුවන්ද මේ වෙන්ඩෝනය කල මේ දෙවියන් හන්ද පුත්‍රය ඉති ඕක තින් වෙන විදිගර කරන්න තිරු නෑ. ගාබ්‍රියල් දේවදූතිය ඇවිල්ලා ඔහුට ජේසුස් යන නාමය තබනු ලැබේ කියලා පැහැදිලිව කියනවා. ජේසුස් කියන්නේ විමුක්තිය දාානය කරන තැනැත්තා. රස්තුස් කියන්නේ ආලේපිත තැනැන් වහන්සේ. තු ජෙසුස් වහන්සේගේ නම උච්චාරණය කරන ඕනෑම අවස්ථාවක එතන බලයක් මතු වෙනවා දෝනිිත වෙනවා ජනිත වෙනෝකි ලා අපි කියා ඒකයි. උන්වහන්සගේ නාමයෙන් යකුන් පවා දුරකරන්නට පුළුවන් කියන් නඒකයි. ඒ නමිය දෙවියන් වහන්සේම ආරූඩ කරනලාද අර්ථයක් තිේෙන ඒ අර්ථයන්ුව උන්වහන්සේ ජීවත්නා. න් වහන්සේ නිකම නිකං විමුක්තිය ධනයද ධනයන තැනන් වහන්ේ විතර විමුක්ති ධානය කළ තැනැන් වහන්සේ ආලේ පිත තැනන් වහන්සේ තකොට මෙවැනි යොමුවකින් තමයි අපි අපේ දරුවන්ගේ නංගැනහි තැන් එනිසා ඉස්සර මොකද වනේ ඉස්සර අනිවාහරෙන්ම අපිට තිබුණේ අපේ සම්ප්‍රදාය තුළනා සමහරආගම්වල අද පවා තියෙනනනේ නම කියපු සැණින් අපි දන්නවා මෙයා කෙබඳු ආගමකින් දෙන්නේ කෙක් එත්තරාවිදියක යාගමික සම්ප්‍රදායක්. අපි එවට ගරු කරනු. එවැනි සම්ප්‍රදායක් අපිටත් තිබුණා මෑතක් වනතුරු අපිටත් තිබු නමේ අපේ සභභාව. මම හොඳටම දන්නවා. මී සම් සේවක කෙනෙක් ැටිට මම මී සම්කීපයක සේවය කරලාතියනවා අර පරණ ප්‍රසාධස්නාපන අපේ පොත්පත් අරගෙන බැලූහම එක්තරා කාලෙක සමහර ළමයින්ගේ නම්වලට වරහන් ඇතුරේ නමත්දාල තියෙනවා එ පොතේ ඇයි කියලා දන්නද නෑ හේතුමු කත් දන්න ස්සර ඉසර කෙන ගැන මේ අපිට පනස් ගන හැට ගනම් හැත්ත ගනම් වෙන කයග තිබුණා. දැන් අපිතුම චතුරවයි කියල ගෙනාවේ ප්‍රසාධස්නාපනය ගෙනාවහම තුම හන දරුවට දෙන නම මොකක්ද. බැරිසිිලාවත් මේ දෙමවපිය කිවොත් එහෙම වෙන නම පියතුම බලෙන් නමක් දානවා ඒ දවස්සලසාංතූරයගේ සන්තුූරියක්ග නම හැදැන් ලොකු ප්‍රශ්නයක් ති නවනන්නේ එදර ඒ වෙනුවට උපන්න සාතිකේ ලියල ඉවරයි. උපපන්න සාතිකේ මේ නම නෑ. එදොර මොනෝද කරන්නේ අපි පල්ලිය පොතේ ඒක වරහන් ඇතුළ දානු. පවුල් පොතට මේ නම යනු. උපැන්න සාතිකේ නැතිවෙඩ පුළුව ඒක ැන අපට ඒ තරක වැදගත්. එතුොට ඒ දවසල දෙමවපියන්ට බල කරලා වගේ කිව නෑ නෑ මේ කතෝලික දරුවාට කතෝලික අන්‍යතාවයක් තියෙන. අපි ද සුද්ධවන්තයගේ නමත් දැම්මයි කියලා ජවාම් කෙලා දැම්මයි කියන්නටක ජන්. ජෝද බැප්ටිස් තස්නාව ජවාම් නැත්තනම් අපිද සුවිශේෂක ජවාම් කියෙන චරිතයෙන. එතකට ඒ දරුවාට කිව්වාය දරුවාට කියල දුන්නා විශේසේම ආර්ත්මික මවපියෝ. මේ සුද්ධවන්තයාගේ ජීවිත කතාව කොහොමද ඒ අනුව මේ දරුවාට හැදගැහිෙන්ට පුළුවන්ද. දැක් ස්නාවක ජවාම් උපදිනකොට එතෙක් හරගොලු වී සිටි ඔහුගේ පියාගෙන්න්නේ නමහන්. ඇහවා නම යාල්ලිය නවා ජවාම් කියලා. ඔයි තරම් වැදගත්දේක. දැන් වෙලා තියෙන අ චතර කිව්වා වගේ අපි එක්තර අවිධයකින් අතරමං වෙලායි. එහින්ද අපට මේ නම් තැබීම කියන්න නිකමනිකන් සමාජ ක්‍රියාවක් නෙමේ වගකීමක් නෙමෙයි අපට ඇතරම බයිබලිය පදනමක් දේවධාර්මික පදනමක් තියෙන ආගමික වගකීමක් අපේ දෙමාපියන්ට අවධාරණය කරන්නට ඕනි මේක. එනිසා දොවිය බබෝ කියන මේ නැලවිලි ගී සරණිය තුළ මං ගුවමනාාවෙන්ම එ එක පනිවිටේ දීලති න හංගල හංගල වගේ අවස්ථා කීපය අප නියදියක් තමයි මුලින් ගායනා කළේ මයිම මුලින් ගායනා කළේ එක පදයක් ඒක කියනව පං්ඥනුබේ කොහේ ගිය නුඹට නමක් සොයාගිය විකාරනං එපාකයා නමක් කතෝලික ගන්ට ගිය කෙළෙති එනිසා අපි ඊළඟ අවස්ථාවේදී තවත්ක විවරණයකට යන් ඉස්සල්ල. අපි අහමු චතුර මේ මහිමගේ කලහඩින් තවත් ඒ වගේම කොටසක් ඔය තාත්තගේ දර නැ විලිගිය හැබයි කමක් නෑමක දැන් අම්ම කෙනෙගි වගේ කටහඬකි ැහෙන්නේ. අහමු ඒක ඇතුළි මොනෝද කියන්නේ කියලා. නොබට තියන්නට නමක්මං සිතේ. Kukufa te genot, e hua pute. ටන්ඩ අි ්‍රනය කනවාත් එක්කම හරයපුරු සම්බන්ධතාවයන් කිහිපයක් පිළිබඳ අපට පහැදිලිවෙන. දැන් කිරිකැටිය මෙලො එලිය දැක්කට පස්සේ ආදරනී අම තාත්ත සමරලාට ඥාන මව යාන පියාවන්න පුලුවන් ලොකු පාදලට යන පීතුමනි මේ පිබඳව පැහදිිතාවයක් කන්න ඔොහම දි නමතියන්නේෙ ලහනවා හරියපපුරු සම්බන්ධතාවන් මේ පිළිබඳව යමක් යවගොත් දැන් ඔහට දහන්නේ ඒන ප්‍රශ්ය දැන් දරුවෙ කිපදෙන්ට ඉස්සල්ලාම? දැන්නෙක ටද අන්තර්ජාලයට අන්තර්ජාලයට ගිහිල්ලා ඒක පෙරලගෙන නංහොය නෝ ඉට පස්සේ ඒම නැත්තම් වීර චරිතවලට යනවා වීර චරිතවලට එක්කෝ නල්ලුවෙක් නිලියක් සමාට දේශපාල නගනයක් ක්‍රීඩකයෙක් එවගේ වීරචරිතවලට යනෝ එම නැත්තම් පත්තරවලට යනෝ සහර පත්ර තියෙන ඕවලටම සැදී පැහැදිී තියත් ත පත්තර පිටු කපාගෙන අලවගෙනට පස්ස එකක් කෙනාගෙන් අහලා දැන් අපේ ක්‍රමයක නෙමේනේ දැ ඕයක ඔය වචනාසරයේ හංගලා තියෙන අර සම්බන්ධතාවේ. අපේ ක්‍රමය කෙලින්ම කියන්න අපිට පල්ලි අත් එක්ක සම්බන්ධවෙන්ට ලොකු පාද නැත්තම් පොඩි පාද හරි එහෙම නැත්තන් දන්න ගෙනෙක් හරි ිස්ත කෙනෙක් හරි මොකද සම්බන්ධතාවේ සාන්තූර නාමාවලියට නුම්බට තියන්නට නමක් සිතේ. ඇැමේ තාත්තා හිතනවා තාත්තගවලොකු වගකීමක් තාත්තගෙන් එහන්න ස්නාවක ජවාමිපදුනාම අන්නේ තාත්තගෙන් තියන නම්ො කද කෙල මොකද ඒ තම අප සම්ප්‍රදාාර්තපනයකින් අදහස් කරන්න අම්මට එක වගකීමක් නැහැ කියලා. ඉට පස්සේ? මේ සාන්තූර නාමාවලිය තමයි අපි බලන්නේ. ලොකුපා දෙගෙන්න්නුත් ඇහුුව පොතේ ලොකුපාදත්නෙමේ නම දෙන්නේ. පල්ලිය මුනිවර කතා පොතේ. ඒ කියන්නේ සාන්තෝර නාමාවලිය. බොහම වැදගත් මේ මූලාශ්‍රය. එකනෙ සාමානයෙන් අපේ ළමයා ඉපදින දිනේ බල අපි බලනවා. එදාට කාගෙද නාමසාන්තවර මංගල්ලේ. බොහෝ විට එතිනින් අපිට ගන්නට පුළුවන්. අදහසා අරගෙන එකොට එළමයා පිරිබිලම මෙද ගෑනුලමෙත් දැනුව අපි එළමයන් ඒ නම ප්‍රධානය කරනවා. එතකොට මේ සම්බන්ධතාව බොහොම වැදගත්. මිසමත් එක්ක සහ සාන්තුර් නාමාාවලි ඇත එක්ක. අපේ තියෙනවා කතෝලික සම්ප්‍රදායෝය සම්ප්‍රදාය බොහොම වැදගත්න්නේ. ඒ සම්ප්‍රදාායන ඉස්සරහට යන්නේ දැන්තින අප ලොකු ප්‍රශ්නය තමයි මේ. මහිමා චතුර මේ සමහර ඔය නම් පරණයිනේ. මේ ළඟදි මටේ වගේ අදදකීමත් වය න ඇති මංකිව් අර පරණ නම් අයයෝ පාදේක හරි පරණයිනේ. එතකොට දැන් ඒ කලන්ට ඒක ඕනේ යවත්කාලීන කරලා ඉග්‍රසිංකිලනවා ඒ නම මොඩිෆයි කරන්න ඕන. මොඩිෆයි කළ හම සමහර නම් ඇත්තරම සාන්තරය යන්න ඇත. ඒ නිසා අපේ වගේ වෙලාවට කියලා නෑ සන්තෝරයාගේ නමති යන්. එතකොට අඩුමතර මේ අහනවා මොකදද මේ වෙන්න කියලා.. ඊළඟට ඒසාන්තෝරයාගේ නමත් එ අපේ භාසාාවට අපේ සංස්කෘතියට ගැලපෙන තේරුමක් තියෙන නමක් ඇඳගත්තාට කිසි වැරැද්දක් නෑ. එනිසා මේ සබන්ධතාවය. දේවස්ථානයේ සාන්තරනාමාවලිය පවුල පවුල් පොත වැඩිහිටියෝ. එක බොහෝම වැදගත්වෙන බව මතක් කරන්නට මං මේ ලස්සන අධදැකීමකුත් මෙතන එකතු කරන්න මම නම කියන්න. තමාට මේක බලාගෙන න්නව දන්න මේ අදාළ පවුල එක්තරා කතෝලික පවුලක් දරුව මහිතන කොළහක්කින්න. මේ පුංචි කාර එකත් තියෙනවා ගෙදර. හරි ලස්සනයි. සම්ම ඉතාතයි එොල හම ඔය කාරකින් බහිනකොට. බහිනකොට ලස්සන විතරන්න එම යිට අතුර. ඒ හැමෙක්කිනාටම දාලතින පුරාණ ගිවසු මෙන්නම්. මෙන්න ජේක මෙන්න ඒලි මෙන්න සෑමුවෙන් හරි ලස්සන. සම්පූර් පුරාණ ගිවසුමම බහිනොවා. දැන් අපේ සමහර අපි මේ ඌූමනාවට වැඩිය යාවත්කාලීන කරන්න ගිහිල්ලා. විකෘතිනන් ළමයින්ත දාලා. එක පැත්තකින් අපේ ආගමික සංශෘතිය නැති කරගන්නවා වගේම ළමයගේ චරිතයටත් ඒක එක්තරා විදේක අපහාසයක් කරවා. සමහර ළමයිඉන්වා තමන්ගේ නම කියන්නඩ ලැඩ්ජයි. පස්සෙ කාලකේ ළමයට තේරුුණ හම මේකයි මගේ නමේ තේරුම කියලා ඒ ළමේ ඇතර මේ නම හංගණ්ඩ ගන්න. එක්වර තතුර ඉස්සල්ල කිව්වාගේ එක කියා ගණ්ඩ බෑ. ඒ නිසා අපි මේ සබන්ධතාවයන් බොහෝම වැදගත් විත්්‍යය සලකළ බලන්නට ඕන. අපි දැන් අවසානයේ තවත් කීපයක්ත් තියෙන තව එකකට සබන් දෙමු මේ නැලවිලී ගීයේ තියන විශේෂත්වය තමයි මේ වැදි දරු නැලවිලි ගිය කැස්ුුවෙන් තමයි ඒ අනුවක් කාශවුවෙන් තමයි මේක නිර්මාණය කරන්නේ. මේ පර්ේෂණයේදී චතුරු හොයාගෙන ගිහාම. ට හම්බවෙනවා මේ වැදි දරුනැලවිලි ගී. ඔොයාග බලාගෙන ගිහාම ඇත්තටම ලෝකයේ පැරණම දරුනැලවිලි ගී අතර ශ්‍රී ලංකාවේ වැදි නැලවිල ගී තියෙනවා එක බොහොම ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්න ඕනි. ඒ පිළිබඳව ලංකාවෙන මේ පිටරට අය පවා පර්ේෂණ කරලා තියෙනවා. එගුලු නම මේ ලංකාවේ දරුණැලවිලි ගීවල සංයුතිය විශේෂය මේවල සුවර සංකලනේ. දෙහා බැලුවහාම ඉතාම ඈත අතීතයට නෑකම් කියන. හවගේම ඒ තුළ සමාජ විද්‍යාවක්. සමාජ විද්‍යාත්මක පනිවුඩ ස්‍යවේදනය කිරීමක් පොහොම ලස්සට දකින්නට පුළුවන් කෙලෙතින් අපි ඒකත් අහම මේ වැඩසටහන් මාලාව නිම කරන්න ඉස්සල්ලා. ඉට පස්සේ අබිට අවසාන කරන්නට පුළුවවා එනං අපි එක ශ්‍රවනය කරමු මහිමගේ කටහඬි අම් ශ්‍රණය කරදදිි කනට හෙද්ද මේ පිරිමේ දැන් මට මේ හැම කාරණාව කරහාම ස්මතු වෙච්ච එක දෙයක් තේරුුණා මේ අපේ සංස්කෘතිය. අපේකම එමුණු මැතිනම් කිතුුණුකම අපේ ආගම මේ කෙරෙහි ආදරය කරන්න ප්‍රේමේ දක්වන්නේට ඇලුම් වෙන්නේ පිළිබඳ ගවේජනය කරන්න අපේ සවෘු්ද සිත් සතන් තුළ යම්කිසි උනන්දුව. ත්තේජනයක් ඇතිකරයි කියෙන කරනාව බොහොම පැහැදිලීම අර පුරෝකතනය සඳහන් කලා සේම. මේ වැඩසහන් මාලාව අවසාන වැඩසහනය පිතුමිනි අදවසේ මේයාආකාරයෙන් අවසන් කරට සූධනමින් ඉින් ඉතින් පිතුමනිි මේසාකච්ඡා මාව පිළි බඳව. සම්පිින්ඩනයක් විදිහයට කැටි කරලගත්තාම වහන්සේට මොනොද කියන්නද. අපි මෙතනිින්ම පටන්ග ගමක අවසානයෙන් හකෙන් අප බෝම ආදරයෙන් කරුණාවෙන් අපේ දෙමාපියන්ට විසිසම අපේ තරුණ දෙමාපියන්ට. ඒ පත් කරනවා කරුණා කරලා ඔබේ දරුවාට දැරිට කතෝලික නමක් දෙන්න. ඒක හරිම වැදගත් හරිම වැදගත්ඒ. ඒ නිසාඒ අපි විශේසෙම්ම අවධහරණය කරනවා කාරුණික ඉල්ලීමක් එකට අපිට බල කරලා ඔබට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැන්ඩ බැරිවනාට ඔබේ යුතු කමක් තියෙනවා. ඔබ පල්ලිය ටඇවිල්ල බැන්දේ. ඔබ ආවේ පූජාසනය ඉස්සරහා පූජාසනය ඉස්රහට ආ දවස්සේ ඔබ තුන්වෙනි පොරොන්දුව හැටියිට දුන්නේ ඔබේ දරුදැරියන් කතුවලික සභාවේසා ක්‍රිස්තුන් වහන්සේගේ ධර්මය ප්‍රකාර ඇති දැඩිකරනවා කියලා. එනිසා ඒකින් පිට පණින්ඩයන්ඩ එපා. ඒකින් පිටපැනලා සහරෙලාට සමාජය තියන විධ විකාර විකෘති ප්‍රවණතාවයන් නොස්සේ ජනප්‍රිය ලාභ ජනප්‍රියත්වය හොයාගෙන ඔය නන්දණන්ඩයන්ඩ එපා. ළමයට වැදගත්. සාන්තුවර් නමක් දෙන්්ඩේ කියන කාරණාව අවධාරණය කරනවා. චතුර දැම්ක අවසානයට අප පැමිණ සිටින නිසා. මට කියන්න තියෙන්නේ මේක එක්තරා විදිහකින් ධර්මෝපදේශයක් කියලා. මේක දරු නැලවිලි ගී සරණයක්ම පමණක් නෙවෙයි. මේක කතෝලික වචන ටිකක් එහෙම්හෙෙන් ඔබලා අ තියෙන සාම්ප්‍රදායික සිංහල දරුනැලවිලි ගී ටික අපේ කරගන්න, ගත්තු උත්සහයක්ම නෙමේ එක නෙමේ. මේක ීති වැඩිය හාත් පසීම වෙනස් අපේ පරමාර්ථ කීපයක් තියෙනවා. අපි කතා කලාය වගේ කීපයක් නේ. එකක් තමයි මේ දරුවන් සංක්‍යාව පිළිබඳ ව අපි මිටිස්සල්ල වැඩිසටහනය කතා කළ. ඉළඟට අපි කතා කළ මරියාවන්ගේ චරිතය ගැන. මරියාවන්ගේ දරු නැලවිලි නත්තල හා දරු නැලවිලි. පියාගේ භූමිකාව ගැන එතට බයිබ ලේපියා කියන චරිතයගෙන මේ වගේ අපි විශාල කාරණාරාශයක් මේක ඇතුළට දාලා මේක කතෝලික දරුනැලවෙලි ගී ධර්මෝපදේශ සරණයක් කියලයි. කියන්න ට නේ ඇතරේ උත්සාහ කරන අපේ සංස්කෘතිර ගොඩාක් සමීප වෙලා. අර සංස්කෘතික කරණය කියන මාතෘකා ගොඩ ඇසරු කරගෙන. ඉදිරිපත් කරන්න තකොත් අපි යාඥාවකින් තමයි මේ යාඥා තමයි අප අන්තිමට මේ ඉදිරිපත් කරන්නට අපි යාඥා කරන්නට උ අපේ අම්මලා වෙනුවෙන් තාත්තලා වෙනුවෙන්. විසේසෙන්ම අපේ පුංචි දූ දරුවන් වෙනුවෙන්. දෙවියන් වහන්සේ ඇවාරක්ෂා කරන්න ආශිර්වාද කරන්න. එවගේම සුද්දූ පවුලේ රැකවරනේ යාඥාමැදිහත්කමඒ යට ලැබෙන්ද කියලා. එවගේම මේ දරුවන්, තමන්ගේ ජීවිතය විතරන්න මේ දෙවියන් වහන්සේගේ අභිමතය තෝරාබේරා ගන්න සහ දෙමාපියන්නේ දරු දැරියන්ට දෙවියන් වහන්සේගේ අභිමතය තෝරා බේරා දෙන තත්ත්වයකට පත්වේවා කියලායි අපි ආඥා කරන්න ඉති මංහිතනවා. දැනටමත් මේක බා විතේ තියෙනවා. තව තවත් අපේ දෙමාවපිය අපේ පවුල් මේ යාකඥාවේ නැලවිලිගී පරිසරය සහ මේ සංසෘතිය සහ මෙන් ලැබිෙන ධර්ම උපදේශයෙන්. පොහොනිවෙලා අනුපාණය ලැබල, තවත් වඩා සාර්ථක කතෝලික පවුල් ජීවිත ගතකරන්ඩ ඉදිරිපත්වේ කියලා. ො හමන අපේ අධදරණය කතෝලික අම්මට තාත්තට මේ දරු නැලවෙලිගී සරණයේ අත්පොතක් කියෙන කාරනාව නැතවතක් කබී සඳාරනාව වගේම පුංචි දුවපුතාව තමන්ගේ දෝතට ගද්දා පටන්. ඔවුන්ගේ ජීවිතවලට හරි අපපරු අත්තිපාරමක් සකසන්නට මේ දරු නැලවෙලිගී සරණිය ඔබට බොහෝම ප්‍රයෝජනවත් කියන කාරණාවත් මතක්කර නොය වගේෙන් පිදනි මේ එක්තර ආකාරයක මේ කාලෝච්චිත. සමා ජමහහිවරක් ැඩිට අපි දකිනව මේ දරු ැලවෙලී සරමිය මොකද ුද්දෝ යිබලය පදනම් කරගන්න අපේකමට කිතුනුණුකමට සරිල් ලෙස ගැලපෙන් ලෙස රිද්මානුකූල ලෙස මේ වගේ දෙයක් නිර්මාණය කරනුවයකින කාරණාව වෙක්තර ආකාරයක අපි හිතත්්දිත් අපහසුකාරනාව කැබැයි ඒ. ර්ථව වෙත ලංවෙන්න වහන්සේ ඇතුළුව ක්ඩායමට හැකාව ලබිලති නො කියනකාරනාව බොහොම ප්‍රශංසාත්මක මොකයෙන් අපි කතාරනාව මුරු පයින්නාලිකාව විදියට අපිත් සතුට වවා මේ පිළිබඳව වැඩසටහන් මාලාාවක් රැගෙනන්නට සම්බන්ධ වෙන්නට අපට හැකියාව ලැබීම සම්බන්ධය හෙමනක් මේ දරු නැලවෙලිී සරණී ගරු සිල්චොයි පෙරෙර පෝජා ප්‍රසාධීන් වහන්සේ විසි නිර්මිත දොයිය බබෝ නම් දරු නැලවෙලිගී සරණී නැවතවතාවක් අපි කතෝලික සභාවට කතෝලික ඔබට අපේ කතෝලික ආදරණය පවුලට පුද දෙනවා. කියෙනකාරණාව පැහැල්ලි කරන ස්තුතින්තය වනව පියේතුමින් මේ සාකච්ඡා මාලාාවවත් එක්ක බොහම ආදරයෙන් ඕහමනාවෙන් උනන්දුවෙන් අපිත් එක්ක එකතුාට වහන්සේට අයුබෝන් ජෙසු පිහිටයි කළ සමුඳ දෙනවා. ඔබටත් අස්තුතිවන්ත වෙනඔබුම් කතෝලිකරූපවායහිනි නාලිකාවට චතුරට මහෙමට සහ ගායනින්වාදනින් දායක වනාා ගරලොහන් ප්‍රසන්න පීතුමා ඇතුළ බොහෝ පිරිසක්. එසලු දෙනාටම මගේ ವංಕಾದರ ಸ್ತතිಯ ುದಕರನ ಜಸುಪ ಟ . ಮಹ ಸತ ಜಸ ಪ.